අපිට නිදහස ලැබිලා දැන් වසර 76ක් ගෙවි ගිහින් තියෙන බව තමයි ඉලක්කම් වලින් නම් පෙනී යන්නේ. නිදහස කියන වචනේ අපේ සිංහල තේරුම ගත්තොත් නිදාස එහෙම නැත්නම් දාස භාවයෙන් ඉකුත් වීම නිදහස් වීම තමයි අපේ නිදහස කියන වචනේ තියෙන්නේ. තව වචනයක් තියෙනවා නිවහල්. ඒ තමයි වහල් භාවයෙන් ඉකුත් වීම. දැන් මේ පෙබරවාරි 4 1948 අපි විශේෂයෙන්ම සමරන්නේ 1815 මාර්තු 2 වෙනිදා සෙංකඩගල නගරයේදී එනම් මහනුවරදී අපේ ජාතික කොඩිය පහත හෙළලා බ්‍රිතාන්‍ය කිරීටේට යටත් රටක් බවට අපිව පත් වුණා. නැවතත් අපිට ඩොමිනියන් නිදහස ලැබුණේ මේ 1948 පෙබරවාරි 4 වෙනිදා. මොකද්ද මේ ඩොමිනියන් නිදහස? දැන් ඉන්දියාව ගත්කහම ඉන්දියාව මේ තමන්ට එවැනි ඩොමිනියන් නිදහසක් ලැබිච්ච අගෝස්තු මාසේ 16 ඒගොල්ලෝ ඒක සමරන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ 1950 ඒගොල්ලෝ ජනරජයක් වෙච්ච දවස තමයි විශේෂයෙන්ම සමරන්නේ. අපි ජනරජයක් උනේ 1972 මැයි මාසේ 22 වෙනිදා නව විවස්ථාවක් මගින් බ්‍රිතාන්‍ය කිරීටෙන් මිදිලා රටේ ජනතාවගේ පරමාධිපත්‍යයෙන් තෝරාපත් කරගන්න පාර්ලිමේන්තුවකට ජනාධිපති කෙනෙකුට රාජ්‍ය නායකයෙකුට යටත් ආණ්ඩුවක් බවට පත්වීම. අපට මේ ඩොමිනියන් නිදහස ලබා දීමේදී බ්‍රිතාන්‍යයන් අපේ ව්‍යවස්ථාවට ඒ කියන්නේ සෝල්බරි ව්‍යවස්ථාවට 29 වෙනි වගන්තිය නමින් වගන්තියක් එකතු කළා. ඒ වගන්තියේ කරුණු දෙකක් තිබුණා. එක් වැදගත් කරුණක් තමයි අපේ රටේ රාජ්‍ය නායකත්වය බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නායකයා එහෙම නැත්නම් රජතුමා රැජින බව ප්‍රකාශ කිරීම. ඒ වගේම අපේ ඉහළම උසාවිය ඒ වගේම ඉහළම ආරක්ෂක අවසාන වගවීම බ්‍රිතාන්‍යයට ඒ මගින් පැවරලා තිබුණා. ඒ වගේම මේ 29 වෙනි වගන්තියෙන් බොහොම වාද වේදාත්මක විදියට තිබිච්ච අනික් ගැටලුව තමයි ඒ අවස්ථාවේදී සිංහල නෝන දෙමළ මුස්ලිම් ජනතාවට යම්කිසි ආකාරයකට අයුක්තියක් අසාධාරණයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි වෙන පරිදි නීති රීති පැනවුවාය කියන කතාව. නමුත් මේ ව්‍යවස්ථාව එක්ක ගැට ගහලා තිබුණා ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය. ආසන මට්ටමින් ආසන බෙදලා තිබුණේ කිසිම අවස්ථාවක කිසිම දේශපාලන පක්ෂයකට කිසිම ජන කණ්ඩායමකට 3/2 බලයක් ලබා ගන්න නොහැකි වෙන විදිහට. ඊළඟට 29 වෙනි වගන්තිය වෙනස් කරන්න 3/2 ඕනයි කියලා තිබුණා. ඉතින් මේකේ මේ හිදස දැක්කේ ඇත්තටම SWRD බණ්ඩාරනායක මහත්මයා. එතුමා මේකට කිව්වා රටේ ජනගහනය වැඩි වෙනවා, භූගෝලීය වශයෙන් වෙනස් වෙනවා. ඒ නිසා විටින් විට රටට අවශ්‍යයි මේ ආසන ප්‍රතිසංවිධානය කරන්න මැතිවරණ ආසන කියලා. ඒ වගන්තියට එකඟ වුණාට පස්සේ තමයි ඒ සෝල්බරි ව්‍යවස්ථාව අනුමත වුණේ. ඒ අනුව බණ්ඩාරනායක මහතා ඒ ආසන වෙනස් කිරීම කළා. ඒ නිසා 1972 තනි පක්ෂයකට 3/2 බලය ලැබිලා සෝල්බරි ව්‍යවස්ථාවෙන් මිදෙන්න අවස්ථාව ලැබුණා. ඒ සඳහා අර කොළිනාඩ සිල්ලා මහත්මයාගේ වෙනත් නීත්‍යානුකූල ගැටයකුත් ඒකට යොදාගෙන තමයි අපි සෝල්බරි ව්‍යවස්ථාවෙන් ගැලවුණේ. හැබැයි ඉන්දියාව ඉන්දියානු ජාතික කොංග්‍රසය අවුරුදු 3ක් පමණ කාලයක් අම්බේඩ්කර්ගේ නායකත්වයෙන් විශාල සංවාදයක් රට තුළ ගෙනහිල්ලා ඉන්දියානු ව්‍යවස්ථාව ස්ථාපිත කළා. ඒ ස්ථාපිත කරපු ව්‍යවස්ථාවෙන් විශේෂම දේ තමයි කිසිම ආගමකට ප්‍රමුඛස්ථානයක් හෝ වෙනත් ස්ථානයක් නොලැබෙන ආකාරයේ ව්‍යවස්ථාවක් බවට ඒක පරිවර්තනය වීම. දැන් මේ මෑතදී ඉන්දියාවේ අයෝධ්‍යා දෙවල විවෘත කරන අවස්ථාවේදී ඉන්දියා අගමැතිතුමා ප්‍රකාශ කළා අපි එම ව්‍යවස්ථාවෙන් ඉවත් විය යුතු බව. ඉවත් වෙලා නැවත වතාවක් හිඳුත්වය මුල් කරගත්
ආගමික රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය විය යුතුයි. ඒ කියන්නේ ඉන්දියාවේ මෙවැනි පරිවර්තනයක් සිදුවෙමින් තියෙනවා. කෙසේ නමුත් ලංකාවේ තත්ත්වය මොකක්ද? අද අපිට එහෙම නිදහස සමරන්න, පෙළපාලියන්න, ජයකොඩි නංවන්න පුළුවන් තත්ත්වයකද අපි ඉන්නේ? නැහැ. මොකද 2022 අප්‍රේල් 12 වෙනිදා ලංකාව ප්‍රකාශයට පත් කළාට පස්සේ අපට අපේ විදේශ ණය ගෙවන්න බෑ කියලා මේ රටේ ඒ ස්වෛරී ණය අයිතිය අපේ ණය හිමියන් අතර ගියා. ඒ ණය හිමියෝයි අපි අතර අද බේරුම් කාර්යය බවට පත් වෙලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ ණය හිමියෝ අපිට නඩු පවරලා තියෙනවා විදේශ රටවල අධිකරණවල. ඒගොල්ලන්ගේ ණය ගත්තා, හැබැයි අපි ණය ගෙව්වේ නෑ. ඒ නිසා ලංකාවට මේ ණය ආපසු ගෙවන්න කියලා බල කරන තීන්දුවක් ලබා දෙනවා. දැන් අපිට ඇහිලා තියෙනවා සමහර නොදැනුවත්කම නිසා හරි ජනතාව තව වටේකින් අන්දවන්න හරි කියනවා අපි ආහම ණය ගෙවන්නේ නැහැ කියලා. එහෙම කිව්වාම ඒ අදාළ ණය හිමියොත් ඒකට එකඟ වෙයි කියලා. ඒක සම්පූර්ණ මේ රට නොමග යවීම. ඒක තව වතාවක් මාධ්‍ය හරහා අපේ ජනතාව ඇන්දවීම. අපිට දැනටම නඩු දෙකක් පවරලා තියෙනවා. ඒ නඩු දෙකෙන් අපිට යම් ගැළවීමක් ලැබිලා තියෙන්නේ. ඒ නඩු දෙකට ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව මැදිහත් වෙලා කියලා තියෙනවා ලංකාව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයක් හදාගෙන මේ ණය ආපසු ගෙවන සැලැස්මක් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ නිසා මේ නඩු අහන්න එපා කියලා. බැරි වෙලාවකත් ඒ නඩු ඇහුවොත් නඩු තීන්දුවක් අපට දුන්නොත් ලංකාව වහාම මේ ණය ගෙවිය යුතුයි කියලා අපට එවැනි ණය ගෙවීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම එතකොට වෙන්නේ මොකද්ද? ලෝක බැංකු පද්ධතිය මගින් අපේ රටේ ඝනදෙනු නතර වෙනවා. ඒ අනුව අපිට අර උතුරු කොරියාවට වෙලා තියෙනවා වගේ කිසිම රටක් එක්ක ඝනදෙනු කරන්න බැරි තත්ත්වයකට මේ රට ඇදවැටෙනවා. ඒ නිසා අපි මතක තබා ගත යුතුයි, දැන් පාරේ වාහන දුවනවා, නිදහස සමරනවා, තෙල් පෝල් ඉන්නේ, 24 පෑම ලයිට් තියෙනවා කියලා අපි උදන් ඇනුවට අපි තාමත් අතුරේ යන ජාතියක්. කොයියම්ම මොහොතක හෝ මේක අවුල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලබන මාර්තු මාසයට පෙර මේ විදේශ ණය හිමියොත් එක්ක අපේ ණය ගිවිසුම අත්සන් කළ යුතුයි කියන එකඟතාවය ආණ්ඩුව මූල්‍ය අරමුදලත් එක්ක ඇවිල්ලා තියෙනවා. මේක කරගන්න පුළුවන් වුණොත් හොඳයි, බැරි වුණොත් ඒ අර්බුදය තවත් දිග්ගැහෙනවා. දැන් දේශීය ණය ප්‍රතිවගත කරන්නේ කළා. හුඟක් දෙනෙක් නොදන්න ඇත්ත තමයි මේ දේශීය ණය හරහා කලේ මොකද්ද? මේ රටේ ඒ ණය බර මේ රටේ ජනතාව මත පටවපු එක. අපි කවුරුත් දන්නා මේ රටේ වැඩ කරන ජනතාවට අයිති ඒ සේවක අත්සාධක අරමුදල, ඒ අරමුදලට ගෙවපු පොලිය සීමා කළා. ඒ සීමා කිරීම මගින් ඒ සේවක අත්සාධක අරමුදල හරහා මේ රටේ වැඩ කරන ජනතාවට ලැබිච්ච වරදානය පොලිය අඩු වුණා. අඩු වෙලා ඒ ජනතාවට ලැබෙන්න තිබිච්ච ප්‍රතිදානය අඩු වුණා. හැබැයි හැමෝම කතා නොකරන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මහ බැංකුව සතුව තිබිච්ච භාණ්ඩාගාර බිල්පත් 25%-26% පොලියට ආණ්ඩුව ලබාගත්ත බිල්පත්, ඒවා තමයි අර සල්ලි අච්චු ගහනවායි කියලා අපි කිව්වේ. ඒවයේ පොලිය 5%-6% ආණ්ඩුව අඩු කරලා තියෙනවා. මේක ප්‍රතිඵලයක් හැටියට මහා භාණ්ඩාගාරය විසින් කරපු මේ ක්‍රියාවලිය හැටියට අද ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රශ්නයක් මතුනොත්, බැංකු පද්ධතියේ ප්‍රශ්නයක් මතුනොත් අතේ සල්ලි නෑ ගෙවන්න. තු මොකද වෙන්නේ? අපි දන්නවා මේ රටේ නොඑක් ප්‍රශ්න මැති වුණා. සෙලාන් බැංකුව වැටුණා, මහ බැංකුව මැදිහත් වෙලා බේරගත්තා. EAP ව්‍යාපාරය වැටුණා, මහ බැංකුව මැදිහත් වෙලා බේරගත්තා. සෙලින්කෝ ව්‍යාපාරය වැටුණා, මහ බැංකුව මැදිහත් වෙලා බේරගත්තා. ඇයි ඒක මහ බැංකුවට කරන්න පුළුවන් වුණේ? මහ බැංකුව සතුව දවන්ත ධනයක්, ප්‍රාග්ධන ශක්තියක් තිබිච්ච නිසා මහ බැංකුවට පුළුවන් වුණා ඒක බේරගන්න. හැබැයි අද එවැනි තත්ත්වයක් නැහැ. ඒ තමයි වැදගත් දේ. ඇයි? රජය විසින් මේ ණය ප්‍රති ප්‍රශස්තකරණය මුවාවෙන් මහ බැංකුව හින්දවලා තියෙන්නේ. නියම මහ බැංකු කොල්ලය කරලා තියෙන්නේ එතන. මේක මේ රටේ හුඟක් දෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද මේ රටේ කම්කරු පන්තිය ගැන කතා කරාට මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම මේ රටේ 120,000ක් ජනසාව සතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ හැකියාව බිඳුවට බස්සලා තියෙනවා. මොකද යම් මේකින් යම් බැංකුවක් අර්බුදයට ගියා,
මුල්ල ආයතනයක් ලීසින් සමාගමක් අර්බුදයට ගියා. දැන් මොකද වෙන්නේ? බාණ්ඩාගාරයට සිද්ධ වෙනවා දැන් ඒ බර දරන්න. ඒ බර මහ බැංකුවට දෙන්න සිද්ධ වෙනවා. මහ බැංකුව දැන් ස්වාධීනයි. සල්ලි අච්චු ගහන්න බෑ. ඒ නිසා ඒ එක දෙන්න වෙන්නේ බාණ්ඩාගාරයට. බාණ්ඩාගාරය කොහොමද දෙන්නේ? බාණ්ඩාගාරය ආයි දෙන්නේ පෙට්‍රල් වලින්, ඩීසල් වලින්, සීනි වලින්, කිරිපිටි වලින් තව බදු ටිකක් ගහලා තමයි ඒක දෙන්නේ. අන්න ඒක තමයි මේ දේශීය ණය ප්‍රශස්තකරණයේ ඇත්ත කතාව මිත්‍රෝනි. දේශීය ණය ප්‍රශස්තකරණේ ඔහොම නැතුව කරන්න තිබුණාද? ඔව් තිබුණා. අත තිබ්බේ නැහැ. 137 38 40 පොලි අනුපාත ලබාගත් බාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරපු බැංකුකරුවන්ට, බාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරපු ධනකුවේරෙන්ට එක්කෙනෙකුටවත් අත තිබ්බේ නැහැ. අත තිබ්බේ අර ලක්ෂ 220ක් වෙච්ච හැම බරම කන විදුලි බිලේ බර, තෙල් බිලේ බර, ඒ වගේම බදු බර කන ජනතාවට තමයි අත තිබ්බේ. ඒ නිසා මේ ණය ප්‍රශස්තකරණයේ භයානකකම මතක තබා ගත යුතුයි. මේකෙන් අපි චූන් විය යුතු නැහැ. රට දැන් මාර ස්ථාවරයි, දැන් හරි චෝක් කියලා අතුරේ යන ගමනක් තමයි ශ්‍රී ලංකාව නැවත යන්නේ. ඒ නිසා ලංකාවට දැන් අවශ්‍යයි මිනිස්සුන්ට ඇත්ත කියලා. මිනිස්සු චූන් කරලා නෙවෙයි, අරයව අපි හෙට උදේ හිරේට ගන්නවා බලයට ආවම. මෙයාවගේ දේපොළ ජනසතු කරනවා, පිටරට තියෙන මේගොල්ලන්ගේ දේපොළ අපි ගේනවා කියලා ජනතාව චූන් කරලා හරියන්නේ නැහැ. දැන් ජනතාවට අවශ්‍යයි විධිමත් වැඩපිළිවෙලක් මේ රට මෙතනින් ඔබට ගෙනියන්න. අන්නේ ඇත්ත මේ රටේ ජනතාවට කියන්නේ. කොහොමද අපි ණය ප්‍රතිවගත කරන්නේ? කොහොමද ආණ්ඩුවේ ආදායම වැඩි කරන්නේ? කොහොමද බදු බර අඩු කරන්නේ? බඩු මිල අඩු කරන්නේ? විදුලි මිල අඩු කරන්නේ? ඒ වගේම තෙල් මිල අඩු කරන්න කියන එක ගැන අපට විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි මිත්‍රෝනි. මේ ජනවාරි මාසයේ විතරක් ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය කෝටි 2000ක්. කෝටි 2000ක්. දසලක්ෂ 60000කගේ ලයිට් කපලා තියෙනවා. විදුලි බිල් ගෙවා ගන්න බැරුව. ₹1500 විදුලි බිල ගෙවා ගන්න බැරුව ලයිට් කපලා තියෙනවා. ඒක තමයි ඇත්ත. නමුත් විදුලි බල මණ්ඩලයේ ලාභය කෝටි 2000ක්. කොටින්ම ආදායමෙන් 136%ක්ම ලාභේ. ඇයි මේ? ඉතාම අයුක්ති සහගත ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිඵලය. තෙල් මිල ගැන අපි කතා කරලා වැඩක් නැහැ. ඔය යුද්ධ ආවයි කිව්වා, ගල්ෆ් යුද්ධයක් ඇති වුණා කිව්වා, බටහිර රාසියා යුද්ධයක් කළා, යුක්‍රේන යුද්ධයක් ඇති වුණා කිව්වා. හැබැයි අපි දන්නවා 2008 දී $146 තෙල් නැග්ගා. අද තෙල් $70.75 අතරදී. නමුත් ජනතාවට මොකුත් සහනයක් නැහැ. ₹220ට 230ට ගේන තෙල් 360ට 375ට විකුණනවා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා මේ රටේ මේ බදු බර, ඒ වගේම මේ තෙල් මිල, මේ ඉන්ධන බිල යුක්ති සහගත විය යුතුයි. ණය ප්‍රශස්තකරණය වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණය වගේම මේ රටේ අපේ ජනතාවට තවදුරටත් මේ බර දරන්න බෑ. අද මේකෙන් ඉතාමත්ම දරුණු පීඩාවට ලක් වෙලා තියෙන අපේ කාන්තාව. මේ අවුරුදු 3 කොවිඩ් එකේ ඉඳන් ආර්ථික අර්බුදේ ඉඳන් මේ අවුරුදු 3 2020 ඉඳන් ඇදගෙන ආවේ බොහොම අමාරුවෙන් මිනිස්සු. මිනිසුන්ගේ ආදායම් නැති වෙලා තියෙනවා සෑම පුද්ගලයෙක්ගේම ₹100,000. මිනිසුන්ට වැඩියෙන් ආණ්ඩුවට බදු ගෙවලා තියෙනවා ₹100,000. ඒ කියන්නේ ₹1,02,000 අපේ මිනිස්සු මේ අවුරුදු 4 ඇතුළත කොහොම හරි ආකාරයකට නැති කරගෙන තියෙනවා. කොහෙන්ද මේ ₹2,00,000 පවුලක 4 දෙනෙක් ඉන්නවා නම් ₹800,000, 5 දෙනෙක් ඉන්නවා නම් ₹1,00,000 කොහොමද පියෝගෙන තියෙන්නේ? කාන්තාව තමන්ගේ කනකර උගස් කළා, ඉතුරුම් පෙතුරුම් ටික සම්පූර්ණයෙන් නැති කරගෙන උගසට දේපොළ තියලා ගිනි පොලියට ණය අරගෙන ඒ පොලි සමාගම් වලට අද විශාල වශයෙන් 24,00,000 රට පුරා කාන්තා සමිති වල ඉන්න ඒ සමාජිකාව මේ දවැන්ත ණය බරට අහු වෙලා තියෙනවා. දැන් ජීවිත හානි කරගන්න තැනට ගොවි ප්‍රදේශවල, දුගී ප්‍රදේශවල කාන්තාව ගමන් කරලා තියෙනවා. ඒක නිසා මේ රටේ අද මතක තියාගන්න, මේ අද තියෙන සාමකාමී භාවය ඇති වෙලා තියෙන්නේ. මේ ළඟ තියෙන හෝටල් වල සෙනඟ පිරලා ඉන්නේ. මේ රටේ පවුල් ලක්ෂයක් විතරයි, පවුල් ලක්ෂ සමාවෙන්න 5කට විතරයි මේ ආර්ථික අර්බුදේ බලපාලා නැත්තේ. අනිත් ලක්ෂ 60ටම මේක බලපාලා තියෙනවා. ඒ පවුල් ලක්ෂ 5 අය තමයි ওই හෝටල් වල පිරලා ඉන්නේ. ඩුබායි යන්නේ, සිංගප්පූරු යන්නේ, තව තැන් තැන් වල යන්නේ. එකෙන් කියන්නේ නැහැ මේ රට දැන් සුඛිත මුදිත වෙලා හරි ෂෝක් කියලා. අපේ අය එහෙම තමයි ගණන් හදන්නේ. ඒක වැරදි. ඒ පවුල් ලක්ෂ 5න්
මේක මනින්න බෑ ඉතුරු පවුල් 60 ලක්ෂම දරුණු අර්බුදයකට ගිහින් තියෙනවා. වෘත්තීය වේදීන් ගත්තම දසදහස් ගාණෙන් රට හැරෙමින් තියෙනවා. දරුවෝ ගත්තම ඇති හැකි දෙමාපියන්ගේ දරුවෝ දසදහස් ගාණෙන් රට හැරෙමින් තියෙනවා. කොටින්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබලා විශ්වවිද්‍යාලයට 44000ක් යනකොට තව 44000ක් රටෙන් පිටත වෙනත් විදේශ විශ්වවිද්‍යාල වලට යනවා. සංචාරක ව්‍යාපාරය ගැන අපි උදම් මැනුවට ඒ වගේ කීප ගුණයක ධනයක් අපේ අය පිටරට යෑම නිසා අද අපේ රටට හානි වෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන අපි මතක තබා ගත යුතුයි. ඒ වගේම ඊයේ විශේෂ සිදුවීමක් මේ රටේ ඉතිහාසයේ සිද්ධ වුණා. ඒක තමයි කැබිනට් ඇමතිවරේ ඇමති ධූරයේ දරණ කොටම දරද්දීම ප්‍රාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අරගෙන ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. ඒ නඩු විභාගයේදී ඉතාම වැදගත් කාරණයක් මතු වුණා. ඒක තමයි කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් දැමූ පමණින් ඇමතිවරයෙක්ට ඒ වගවීමෙන් ගැලවෙන්න බෑ කියන්නේ. ඒ මොකද ඒ කැබිනට් සංදේශය මගින් ඖෂධ 182ක හිඟයක් තියෙනවා කියලා පෙන්නලා මේ හදිසි මිලදී ගැනීම යටතේ මේ ඖෂධය ගෙනාවාය කියන චෝදනාව. ඒ මගින් යම් ජාවාරංකාර පිරිසකට වාසි ලබා දුන්නාය කියන චෝදනාව. ඒ වගේම ඉතාම බැරෑරුම් ලෙඩ දුක්වලින් මරණාසන්නව ඉන්න රෝගීන්ගේ ජීවිත අනතුරේ හැදුවාය කියන චෝදනාව. හැබැයි මේක තව දුරදිග ගෙනියන්න ඕනේ. අපි දන්නවා මේ රටේ ඒ ඖෂධ නියාමන අධිකාරිය බලාත්මක අධිකාරියක් කළේ 2017 දී යහපාලන ආණ්ඩුවෙන්. ඒ බලාත්මක කරපු ඒ අධිකාරිය බිඳ දැම්මේ, එහි ස්වාධීනත්වය නැති කළේ කොවිඩ් එක කාලේ. ඊට පස්සේ තමයි ධම්මික පැණියේ ඉඳන් විවිධාකාර විවිධ බාලගණේ අවරගණේ බෙහෙත් දෙන එක මහා පරිමාණයෙන් සිද්ධ වුණා. ඊට කලින් සිද්ධ වුණේ නෑ කියන්න බෑ, මහා පරිමාණයෙන් සිද්ධ වුණා. ඒ නිසා මේක මේ සිද්ධියෙන් ඔබට පරීක්ෂණ කළ යුතුයි. විශේෂයෙන්ම 2020 ඉඳන් ධම්මික පැණි කෙරුවාව නිසා, මුට්ටි කෙරුවාව නිසා කොවිඩ් වලින් මිය ගිය දසදහස් ගණනකගේ ජීවිතවලට වග කියන්න ඕන කවුද කියන එකත් දැන් සොයා බැලිය යුතුයි. ඒ නිසා මේ ආර්ථික අපරාධ, සෞඛ්‍ය අපරාධ, ඒ වගේම මේ ධනය පිළිබඳ අපරාධ අද ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දුවක් දීලා තියෙනවා රට බංකොලොත් වීම ගැන. මේ පිළිබඳව මේ රටේ ජනතාවට විධිමත් විමර්ශනයක්, යුක්තිය ඉෂ්ට වීමක් අත්‍යවශ්‍යයි. ඒක නිසා අපි හිතනවා කේලිරඹුකැලේ මහත්මයාව මේ පරිසර අමාත්‍යාංශ ධූරේනුත් ඉවත් කිරීම තමයි ජනාධිපතිවරයා කළ යුත්තේ. වෙන රටක නම් මේවා සිද්ධ වෙන්නේ මීට බොහොම කලින්. අපි දැක්කා සිංගප්පූරුවේ ඇමති ධූරයෙන් ඉවත් කළ ඒ අගමැතිතුමාට ඉතාම කිට්ටු කෙනෙක්. මොකටද? ක්‍රීඩා තරග කීපයක් බලන්න යන්න ටිකට් අරන් දුන්නයි කියලා කවුරු හරි පුජ්‍යලයේගේ ස්පොන්සර් කෙනෙක්ගේ. අපි දැක්කා ජපානයේ ඇමතිවරු 5 දෙනෙක් ඉවත් කළා. මේ රටේ හැටියට නම් ඉතාම පුංචි ගණදෙනුවක් හැටියට. කොරියාවේ ජනාධිපතිතුමාට අද අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ඇයි ආර්යාව ඩොලර් 2000ක බෑග් එකක් ත්‍යාගයක් හැටියට ගත්තයි කියන්නේ. එහෙම තමයි මේ රටවල් ක්‍රියාත්මක වෙන්නේ. එවැනි රටක් ගැන තමයි අපි දැන් සිහින දැකිය යුත්තේ. එහෙම නැතුව අපරාධ දඬුවම ලැබුවට පස්සෙත් කැබිනට් මණ්ඩලයට එනවනම්, ආණ්ඩුවේ ඉන්නවනම් එවැනි ආකාරයට කටයුතු කරන්න බෑ. විශේෂයෙන්ම යම් යම් පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි මේක, රාජ්‍ය බලය යොදලා තමන්ගේ අමාත්‍යාංශයේ බලය පාවිච්චි කරලා, තමන්ගේ ඇමති බලයේ බලය පාවිච්චි කරලා ගත්ත තීරණයක් මත සිද්ධ වෙච්ච දෙයක්. එම නිසා අපි ස්තුතිවන්ත වෙනවා අධිකරණයට. හැබැයි මේක මෙතනින් නතර විය යුතු දෙයක් නෙවෙයි. මේක මේ පොඩි පොඩි තැන් වලින් ගලා බැසිය යුතු දෙයක් නෙවෙයි. අපට තොරතුරු තියෙනවා මේ ප්‍රතිදේහ පිළිබඳ ගණදෙනුවට මීටත් වඩා වෙනස් පුජ්‍යලින්ගේ මැදිහත්වීම සිද්ධ වෙච්ච බව. ඒ වගේම ව්‍යාජ විරෝධතාවලටත් අපි අහුවිය යුතු නැහැ. එක ටෙන්ඩර් කරුවෙක්ගේ විරුද්ධකාරයේ සල්ලි දීලා හැම නැත්තම් එවැනි ව්‍යාජ දේවල් සිද්ධ වෙනවා මේ රටේ. අපිට පේනවා සැබෑ ලෙසම මේ ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත්වීමේ කාලය දැන් එළඹිලා තියෙනවා. නිසා අපි මේ නිදහස් දිනේ අදිෂ්ඨාන කරගත යුතුයි. ඊළඟ නිදහස් දිනය සමරනකොට 2025 පෙබරවාරි 4 වෙනකොටවත් මේ රට මෙතනින් ගලවාගෙන ස්ථාවර පදනමකට තබලා රට අනාගතයේ ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කරගැනීමේ අඩිතාලම දමා ගැනීම සඳහා අපි සියලු දෙනාම කැපවිය යුතු බව අවධාරණය කරගනිමින්
එය ඔබේ හදවතේ දල්වාගන්න මේ ඉදිරි මාස කීපේ මේ රටට ඔබට ඔබේ දරුවන්ට අතිශය තීරණාත්මක කාලයක්. ඒ කාලයේදී අපි පුජ්ජලිකත්වයේ මදක් පසක තියලා මේ රට වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් අපේ වගකීම ඉටු කරන්නට කැපවුමු කියන පණිවිඩය ඔබට ලබා දෙමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.